හැබැයි හැබැයි මයි නේමිස් බන්දු ආවන් ඒක ගැන අපි සන්තෝසයි. මයි නේමිස් බන්දු ගැන නෙමෙයි මම මේ අහන්න හදන්නේ. ඔයා ඔෆිස් එකක ඉන්න වෙලාවක ආරන්තියක් තියෙනවා, එතනට කෙනෙක් ආවා. එයාට පුංචි රෝගයක් තිබුණා. ඒ තමයි එයාට හිනා යන රෝගය. එයාට හිනා යන දෙයක් තියෙනවා. නිලන්තයට එහෙම නෑ, රෝගයක් නෙවෙයි, ඉන්නන් තීනා වෙනවා. නමුත් හිනා යන රෝගයක් තියෙන කෙනෙක් වහයට ඔෆිස් එකට ආවා. නෑ, ඇත්තටම ඔබතුමා මතක් කරපු වඩිනා මුළු රටටම මේක බලා ඉන්නවා නම් වටිනවා. ඔබ අයියේ අයියේ තැන්කියු. මං ආපු එකට එකඟ වුණා. මං ආපු එකට එකඟුණ ඇත්ත කියලා කිව්වා. නෑ, ඇත්ත නෑ. මොකද වා මේ ඔයි ඕක සාමාන්‍ය. මේ තොරතුරු හට කොහෙන්ද ආවේ? ආවා. මම හිතුවා ඒකටත් මොනාර කියලා. ඒකට ගමේ කොළඹින් ඈත ඔෆිස් එකක්. ඔෆිස් එකක්. සමන් මේක නම් මොකුත් ඕපුදු. හැබැයි මේ විහිළු වගේ එකක් නෙමෙයි මේක. අතන පව්. මේ මම පස්සේ තමයි දැනගත්තේ මේ මොකද්ද කියලා. මට හිතා ගන්න බැරුණා. මම ඉතින් ඔෆිස් එකට ගියා, යම්කිසි ඔෆිස් එකකට වැඩකට උදේ. ගිහලා මං ඉන්නවා අපේ ඒ ඔෆිස් එකේ අනිත් මාත්‍ය එනකම්. 10 දෙනෙක් 15 දෙනෙක් විතර වැඩ කරනවා. ගර්ල්ස්ලා කීප දෙනෙක් වැඩ කරනවා. ඉතින් මගේ පේපර් ටික තියාගෙන ඉන්නවා. එතන ලොක් අයනකම් දෙන්න. පස්සේ මම ඉඳගෙන ඉන්නකොට මෙම දොරකොඩ පාපිස්ස තියෙනවා. ආපම කකුල් පීදාලා ඇතුළට එන්න ඕනේ. ඉතින් මං ඉතින් පාඩු ඉන්නවා. ඉන්නකොට කෙනෙක් ආවා. සරම ගාලා නැසන් ලෑක් වගේ එකක් ඇඳලා ඇවිල හිට ගත්තා. මේ ඉස්සර ඔඩ්ලෝසු තියෙනවා ඔපිසේ ඉස්සර කකුල් දෙක පීදම්ම. අතයි වෙලා ලොක්කාවේ නෑනේ තාම පුදුමයි. දාට වෙනකොට එන්න එපා. ඇවිල්ලා නෑ ලොක්කා. ලොක්කාටත් ඇවිල්ලා නෑ. හරි හරි 12ට හරි එන්නේ නැද මහරි වැඩි. එහෙම ඒ මං ඊට ගෙයක් වල බලා හිටියා. මේ එහෙමම hinawe නෝ එහෙම යා පැත්තෙන් ගිහලා ටොයිලට් එකට ගියා. ආවේ නෑ. වැඩට ආවෙත් නෑ, මොකුත් නෑ. මං දන්නේ නෑ ටොයිලට් එකට මම ගියේ නෑ. එහෙමම hinawe ල ටොයිලට් එක. ඉතින් බලන්න මේ සමාජයේ සද්දක් ඇවුන්නේ නැහැ. මොකුත් ඇවුන්නේ නැහැ. බලන්න සමාජයේ මිනිස්සුන්ගේ ඇති. ඔයගෙන්ද ඇවිල්ලා පාපිස්ස දැකලා මෙන්නම් පස්සේ වෙලා බලලා hinaamla කියන්නේ. ඊට පස්සේ පාපිස්ස ඇද වෙලා ඒවට hina වෙනවද මං? නෑ නෑ සමන් දැන් නෑ ඇත්ත අසලිට උදේ රොල්ලෝසේ දියා බල හටයි වෙලා මාර මචං. එහෙම මොකද්ද මේ පංචකේ? ඔහොම තු පංචකේ යන්නේ. මට වාගේ ප්‍රශ්නයක් අහන්න.